Hello everyone, welcome to another episode of Plenty with Sulu. Our venue partner Hatch, hair and makeup headmasters, our clothing partner G Flock, and our camera partner Cabra Hub. Be tuned to Delimera Online. ගොඩක් වෙලාවට විශේෂ පුද්ගලයන් විශේෂ ප්‍රශ්න සමාජගත වූ ප්‍රශ්න Plenty with Sulu සමග සාකච්ඡා කරනවා. අදත් මං හිතුවා ඒ වගේම සමාජගත නො වූ සමාජයේ ඇති හැංගිච්ච ප්‍රශ්නයක් පිළිබඳව කතා කරන්න. ඒ තමයි අපි ලැජ්ජ බය කියන දේ තියාගෙන නමුත් ඒක ප්‍රශ්නයක් වී ඇති කන්‍යාභාවය නැත්නම් ලිංගිකත්වය පිළිබඳව ඇති වෙලා තියෙන ප්‍රශ්න අපි කතා නොකරන හැබැයි මේක සමාජයේ තියෙනවා. ඉතින් මේකට හොඳම පුද්ගලයා මම හිතුවා මේ අවස්ථාවට කැඳවන්න විශේෂඥ වෛද්‍ය KL වික්‍රමරත්න මහත්මයා. ඔබව සාදරයෙන් පිළිගන්නවා Plenty with Sulu එකට. මම ડોક્ટર වික්‍රමරත්න කියලා කියන්නේ. හොඳයි. ડોક્ટર වික්‍රමරත්න ඔබගේ විශේෂඥ දැනුම නැත්නම් ඔබේ පළපුරුද්ද ගැන පොඩ්ඩක් කතා කළොත් ඔව් මම දැනට ලංකාවට ඇවිල්ලා අවුරුදු 8ක් විතර වෙනවා ඊට පෙර මම එක්සත් රාජධානියේ සේවය කෙරුවා විශේෂඥ වෛද්‍යවරයෙක් විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් විදිහට Queen Elizabeth Hospital එකේ කේම්බ්‍රිජ් ඡායවල ඒ වගේම මම පුහුණුව ලැබලා තිබෙනවා cosmetic medicine කියන එහෙම නැත්නම් රූප ලාවන්‍ය වෛද්‍ය වෛද්‍ය අංශය සම්බන්ධවත් ඒ පිළිබඳවත් මට ලන්ඩන් වල ක්ලිනික් සායන තිබුණා ඊට පස්සේ මම මේ රටට ආවට පස්සේ මේ රටෙත් මම එම සේවා දෙකේ නිරත වෙනවා දැන් ගොඩක් වෙලාට මම ඔබ ගැන හොයද්දි දැක්කා වයසට යන එක නතර කරනවා කියනවා කොණ්ඩෙ වැටෙනවා නහදනවා කියනවා එතකොට ඔබේ සමය යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳවත් ඔබ විශේෂඥ දැනුමක් දෙනවා කියලා. ඇත්තටම ඔක ප්‍රශ්නයක්ද ඔය වයසට යම් නතර කරන්න බලනවද හැමෝම? ඔව් ඒක ගැටලුවක් තමයි දැන් ලෝකය වෙනස් වෙනකොට අලුත් වෙනකොට ඉතින් මේවාට විසඳුම් තිබෙනවා කියලා ජනතාව ලංකාවේ වේවා අනිත් රටක වේවා දැන් අනිත් රටවල නම් ලොකු පිබිදීමක් තියෙනවනේ මේව ගැන දැනගත්තට පස්සේ මේ පිළිබඳව ඇවිල්ලා අහනවා ඒ වගේම සෑහෙන ඉල්ලුමක් තියෙනවා මේ වයස්ගත වීමේදී ඇතිවන්නට පුළුවන් නොයෙකුත් ගැටලු පිළිබඳව ඒගොල්ලන්ට විසඳුම් ලබා ගන්නට ඉතින් මේ පිළිබඳව කරන්නට පුළුවන් ප්‍රතිකාර බොහොම ගොඩක් තිබෙනවා ඒවට ඇවිල්ලා ලංකාවේ උදවියත් ඒ පිළිබඳව විමසලා ඒවා ලබා ගන්න එක නිතර දෙවිලේ සිදුවෙන දෙයක්. ඒක අවශ්‍යතාවයක් තියෙනවා. ඒ එහෙම අවශ්‍යතාවයක්. ඔව්. මම දැක්කා මේ සමාජ මාධ්‍යවල මම හිතන්නේ ඔබ හරහා ලියලා තියෙනවා පිරිමි කොහොම කිව්වත් සුදු රෙද්ද උඩ ගෑනුන්ගේ නම්බුව හොයනවා මයි කියලා. ඇත්තටම පිරිමි හොයනවද ඔක? දැන් මේක ඇත්තට වශයෙන්ම හුඟක් සංකීර්ණ ප්‍රශ්නයක් නේ. දැන් දැන් මේ අපි කතා කරන්නේ කන්‍යාභාවය පිළිබඳව. ඇත්තටම මට ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ කන්‍යාභාවය කියන එක ඇත්තටම කාන්තාවකට 100ට 100ක් තියනවද? එහෙම නැහැ. ඇත්ත කතාව එහෙම නැහැ. ඉතින් මේකෙන් එහෙම 100ට 100ක් තිබෙන්නට බැරි නම් ඒ කියන්නේ දැන් කොහොමද කන්‍යාභාවය තිබෙනවා කියලා කාන්තාව ඔප්පු කරන්නේ? ඔප්පු කරන්නේ මේ කසාද බැන්දාම ඔය කියන පරීක්ෂණයෙන්නේ. ඔව් සුදුරෙද්දේ. ඔව් ඉතින් ඕක දිහා බලන් ඉන්න අය ගොඩක් ඉන්නවනේ අපේ සමාජේ. ඔව්. නැන්දම්මල බලන් ඉන්නවා, නෑදෑයෝ බලන් ඉන්න දෙපාර්ශවෙම. මොකද මේ පාර්ශවයටත් දැන් ඒක අතීතේ නේද? තාමත් කන්‍යාභාවය බලන. අයියෝ නෑ.
කිසිසේත්ම නැහැ. අතීතයේ වැඩි වශයෙන් තිබෙන්නේ නැති දැන් සමහර විට කොළඹ අඩු වෙලා වෙන්නට පුළුවන්. ඒක අතීතගත ප්‍රශ්නයක් නෙමෙයි. මම මට ඒක හොඳටම කියන්න පුළුවන් මොකද මම මගෙන් ඇවිල්ලා නිතර අහන නිසා. ඉතින් මේක එංගලන්තයේ තිබෙන ප්‍රශ්නයක්. එංගලන්තයේ ක්ලිනික්ස් වල මේක කරනවානේ. ඇමරිකාවේ කරනවානේ. ප්‍රංශේ කරනවානේ. ප්‍රංශේ දැන් උදාහරණයක් විදිහට රේප් වික්ටිම් කෙනෙක් නම් ඒ කියන්නේ බලහත්කාරකමක් නිසා දූෂණය වෙච්ච කෙනෙක් නම් ඒකට ගෙවන මුදලින් කොටසක් ආණ්ඩුවෙන් ගෙවන්න. ඒ කියන්නේ කන්‍යාභාවේ නැවත නැවත පිහිටවන්නට. එතකොට දැන් ඔබ අහුව ප්‍රශ්නේ මේ පිරිමි උදවියට මේක ඇත්තටම ප්‍රශ්නයක්ද කියන එක. ඔව්. පිරිමි උදවියට ප්‍රශ්නයක්. ඒක බොහොම අවාසනාවට කාරණාවක් පිරිමියෙකුට නම් පුළුවන් ඕනෑම චරිතයක් ඕනෑම විදිහට හැසිරෙලා කසාදයක් බඳින්නට පිරිමියට එවැනි පරීක්ෂණයක් නැහැ. කාන්තාවට එවැනි පරීක්ෂණයක් තිබෙන්නට ඕන කියලා සමාජය විශ්වාස කරනවා. අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු අදහසක් නෙමේ. එතකොට දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර අවස්ථාවල් වල උප්පත්තියෙන්ම මෙය පිහිටන්නේ නැතිවන්නට පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් හේතු නිසා මේ රුධිරය පහවීම සිදු නොවන්නට පුළුවන්. ඝනභාවය මතත් ඒක වෙනවා. සමහර ඉලාස්ටික් හයිමන් කියලා තියෙනවා කන්ඩිෂන් එකක්. ඉලාස්ටික් ඇදෙන සුළුයි. ඒක නිසා එහෙම නොවෙන්නට පුළුවන්. ඉතින් එහෙම නොවුනොත් ඒත් මේ කාන්තාව පිරිසිදු නම් සමාජයෙන් මේ කාන්තාව දිහා බලන්නේ කොහොමද? අවලංගු කාසියක් විදිහටයි. දැන් මම දන්නවා කිසියම් අවස්ථාවල් වල මේ ගැටලුව නිසා කාන්තාවට පිරිසුදු භාවය ඔප්පු කරන්නට බැරි වුණු නිසා ආපහු ගෙනල්ලා අම්මලාගේ අම්මා තාත්තටම බාර දුන්නු අවස්ථාවල් මම අහලා තිබෙනවා. මේ දැනුත් මේ වර්තමානයේ මේ සමාජයේ තියෙනවා. ඔව් වර්තමානයේ ගැන තමයි මම කතා කරන්නේ. එතකොට ඒ වාගේ අවස්ථාවල් වල සිය දිවි නසා කරගත්ත සිය දිවි හානි කරගත්ත අවස්ථාවල් ගැනත් මම අහලා තියෙනවා. එතකොට දැන් මේක අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා තිබෙන කන්සෙප්ට් එකක් සංකල්පයක්. නමුත් මේක අසාධාරණ බව තමයි අපේ මතය. දැන් මෙහිදී කවුද මෙතන පීඩිතයා? කාන්තාව. කාන්තාව පීඩිතයා. එතකොට මේ කාන්තාවට මේකට විසඳුමක් තිබෙන්නට ඕනද? තිබෙන්නට ඕනේ. අසාධාරණ පරීක්ෂණයක්. එතකොට මේ සඳහා විසඳුමක් තිබෙන්නට ඕන. දැන් ඒ විසඳුම ලබා ගැනීම සඳහා දෙමාපියන් සමහර විට දුවව එක්කන් එනවා. සමහර විට පරණ බෝයිෆ්‍රෙන්ඩ් පරණ තමුන්ගේ සහකරුවා එක්කන් එනවා. ඇයි? වෙන කසාදයක් බඳින්න නිසා. සමහර විට පරණ බෝයිෆ්‍රෙන්ඩ් එක්කන් එනවා. අපි දෙන්න තමයි බඳින්නේ. නමුත් අපිට මේක දෙමාපියන්ට එහෙම නැත්නම් නෑදෑයින්ට පෙන්නන්න ඕන කියලා. ඉතින් ඔබ දැන් ඉස්සෙල්ලා කිව්ව කණ්ඩායම දැන් අපි කියමු කිසියම් කෙනෙකුට උප්පත්තියෙම මේ පිහිටලා නැහැ කියලා ඒ උදවියට උනත් මේ රුධිරය පහවීමේ ඒ සංසිද්ධිය පෙන්වන්නට අවශ්‍යතාවය තිබෙනවා. ඉතින් ඒක නිසා දැන් මේක නම් මේ විරල දෙයක් නෙමෙයි මේක බහුලව දකින්නට ලැබෙන දෙයක්. ඒ කියන්නේ ඔබ ගාවට ඇවිල්ලා වුන් કૃතිම මේ કૃතිම විදියට හය මේ අපි එක කිව්වොත් මොනවද කියන්නේ කන්‍යාපටලයක් ස්ථාපිත කරගෙන යනවා. මොකද සමාජයේ මේක අවශ්‍යතාවයක් නිසා සමාජයේ අවශ්‍යතාවයක් නිසා දැන් නොයෙකුත් තර්ක ගෙනෙන්නට පුළුවන්නේ. ඔව් මේක මේ පිළිබඳව මේ 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 වයින් සේවාවක් තිබීමෙන් මොකද වෙන්නේ? පෞල් ප්‍රශ්න අඩු වෙනවා. ඒත් ඉතින් අර එතනදී අර අපි පටන් ගන්නෙම ජීවිතය බොරුවකින් කියන එක එන්නේ නැද්ද? එතකොට පිරිමියෙකුට එහෙම බොරුවක් කරන්නට බැරිද? පිරිමියා පිරිසුදුයි කියලා අපට තිබෙනවද කිසියම්? නෑ ඒක තමයි. ඇයි මේ මේක ගැහැණියද බලාපොරොත්තු වෙන්නේ පිරිමියාද බලාපොරොත්තු? ඒක තමයි මම කිව්වේ. ගැහැණිය බලාපොරොත්තු වෙනවා, පිරිමියා බලාපොරොත්තු වෙනවා, පරණ බොයෆ්‍රෙන්ඩ් බලාපොරොත්තු වෙනවා, සමහරට දැන් ඉන්න බොයෆ්‍රෙන්ඩ් බලාපොරොත්තු වෙනවා, සමහරට දෙමාපියෝ බලාපොරොත්තු වෙනවා. ඇඬු කනතුලින් මේක ගැන කතා කරන්නේ. ඉතින් අතවශ්‍යම සංස්කෘතිය මේ පිළිබඳව වෙනස් විය යුතුයි. ඒ නිසා මේ පිළිබඳව කතිකාවක් අවශ්‍යයි. මේ පිළිබඳව බුද්ධිමත් සංවාදයක් අවශ්‍යයි.
මීට අමතරව මේ සඳහා ශල්‍ය කර්මයක් තිබෙනවා කියන මතයත් සමාජගත විය යුතුය. එහෙම වුණොත් එහෙම කලක් යනකොට අනේ මේක බලලා වැඩක් නැහැනේ. ඇයි මේක මේ ඔපරේෂන් කළා එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට හදා ගන්න පුළුවන් එකක් නේ කියන මතය සමාජගත වුණොත් මෙහි වටිනාකම සමහරවිට අනාගතයේදී නැති වෙලා යයි. එසේ විය යුතුය. එසේ විය යුතුය. කාන්තාවට ඒ කාන්තාවට තමුන්ට ඉන්ඩිපෙන්ඩන්ට් ජීවිතයක් ස්වාධීන ජීවිතයක් ගෙවීමේ රයිට් එක එහෙම නැත්නම් අයිතිවාසිකම උල්ලංඝනය වීමක් මෙහි සිදුවන්නේ. ඔව්. ඒ අයිතිවාසිකම නැවත ඇයට ලබා දිය යුතුයි. නමුත් වෛද්‍ය සේවාවක් විදිහට වෛද්‍යවරයෙක් විදිහට තමුන් ඉදිරියේ රෝගියෙක් වෙලා වාඩි වුණාම මට මේකයි කරගන්නට ඕනේ මෙන්න මට ඇති ගැටලු මෙන්න දැන් අම්මා මේක අහපු දවසේ ඉඳලා කෑම කන්නෙත් නැහැ මුළු දවසම අඬනවා කිව්වහම අපේ වෛද්‍යවරයෙකුට ෆස්ට් ඩියුටි එක පළවෙනි තමුන්ගේ ඩියුටි එක තිබෙන්නේ මේ කාන්තාව වගකීම තිබෙන්නේ එයා පිළිබඳව ඉතින් ඒ නිසා මේ ගැටලුවෙන් පීඩාවට පත් වුණු උදවියට පිළිසරණක් තිබෙන්නට ඕන ඒක ගැන කිසිම සැකයක් මගේ හිතේ නැහැ ඔව් මන් දකින්න පත්තරල තියන සුළු වැරදකට සමාව දීලා බාර ගන්නවා නම් කියලා ඉතින් ගොඩක් වෙලාවට ඒකෙන් කාන්තාවකට තමයි හැබැයි මේ දෙයක් සිදු වෙන්නේ පිරිමියා කාන්තාව දෙදෙනාම එකතු වී කියන දේ තේරුම් ගන්නෙ නැහැ ඇත්තටම දැන් අපි දන්නවා කාන්තාවන්ට තියෙන ලොකුම මූලික ප්‍රශ්න ඔය ලිංගිකත්වයේ පිළිබඳව තියෙන මූලික ප්‍රශ්න ඔය කන්‍යාභාවය අපි පිරිමියාව ගමු ඇත්තට පිරිමින්ට නැද්ද ප්‍රශ්න අපොයි තියෙනවා ඕන තරම් තිබෙනවා දැන් අපි ගම්මුකෝ උදාහරණයක් විදිහට මේ මදු සමය එහෙම නැත්නම් කසාද බඳින දවසේ රාත්‍රිය දැන් පිරිමියෙක් ලැස්ති වෙන්නට ඕන එහිදී කන්‍යාවක් සමග ලිංගික ක්‍රියාවලියක හැසිරෙන්නට එහෙම කරලා මේ කාන්තාවගෙන් රුධිරය වහනය වීම ඒ සම්බන්ධවත් පිරිමියාට වගකීමක් තිබුණා මේක සමහර අයට බොහොම ස්ට්‍රෙස්ෆුල් එහෙම නැත්නම් බොහොම ආතතිමය තත්වයක් ඒ වගේ අවස්ථාවල් වල පිරිමියාට මේ පිළිබඳව ඇති වෙන ආතතිය සහ චකිතය නිසා සමහරට ප්‍රාණවත් වීමේ ගැටලු ඇති වෙනවා එයාට ඒක කරගන්නට බැරුව යනවා එහෙම වුණත් සමහර විට මෙතන වරද වැටෙන්නේ ගෑනු ළමයාටයි ඉතින් දැන් ඔබ අහපු ප්‍රශ්නෙට නැවත මම ගියොත් එහෙම මොනවද මේගොල්ලන්ට තියෙන ප්‍රධාන ගැටලු ප්‍රාණවත් නොවීමේ ගැටලුව එහෙම නැත්නම් ප්‍රාණවත් වීමට අපහසුතාවයක් තිබීම ප්‍රධාන ප්‍රශ්නයක් වෛද්‍යවරුන් හම්බෙන්නට යනවා අපි හම්බෙන්නට එනවා ඊගාවට ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක් සමහර අවස්ථාවවල තිබෙනවා දැන් මේ ශිෂ්ණේ ප්‍රමාණය පිළිබඳව අදහසක් සහ අයිඩියාස් සංකල්ප දැන් ලංකාවේ සමාජගත වෙමින් තිබෙනවා. ඇයි මම එහෙම කියන්නේ? මේ සමහර පිරිමින් ඇවිල්ලා කියන කතාව තමයි girlfriend කිව්වම එක මදි කියලා. හරිද? ඒතර ඒගොල්ලන්ට ඒ අවශ්‍යතාවය ඇති වෙනවා. හරිද? ඊගාවට ලිංගික ප්‍රශ්න උදාහරණයක් ක්ෂණික මෝචන. හරි? ඒතර ඒ සම්බන්ධව ප්‍රතිකාර කරන්න ගන්නට එනවා. මේ ඔක්කොම බොහොම ලේසියෙන් ප්‍රතිකාර කරලා සුව කරන්න පුළුවන් තත්ත්ව. මීට අමතරව සමහරට පිරිමියා එක්කගෙනවා වයිෆ්ව භාර්යාවව එහෙම නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ්ව අනේ මෙයා මෙලෝකේ රහක් නැහැනේ මේක මෙයා මේක රස විඳින්නේ නැහැනේ කොළඹ කොටයක් වගේනේ මෙයා ඉන්නේ ඉතින් වැඩක් නැහැනේ මේක එයාට ඒ වාගේ පුරුෂයා එහෙම නැත්නම් බොයෆ්‍රෙන්ඩ් එක්කන් ආපු අවස්ථාවල් තියෙනවා සාර්ථක ප්‍රතිකාර තියෙනවා ඔය සියලුම තත්ත්වවලට දැන් ඒකට තමයි කියන්නේ ෆ්‍රිජිඩිටි කියලා ඉංග්‍රීසියෙන් කාන්තාව මේවා මෙය මෙයින් වින්දනයක් ලබන්නේ නැහැ. එයාට කරදරයක්. සමහර අවස්ථාවල මේකට ප්‍රතිකාර කරපුවාම අපිට අහන්නට ලැබෙනවා. ඒක මමත් අත් වශයෙන්ම ඉගෙන ගත්තේ රෝගියාගෙන්. දැන් කතාවක් තියෙනවානේ වෛද්‍ය විද්‍යාවේ රෝගියා කියන්නේ පොතක් කියලා. ඔව්. එහෙම කතාවක් තියෙනවා. දැන් මේ රෝගියා ඇවිල්ලා මේ ප්‍රතිකාරය ලබා ගත්තා. එයාට මේක එපා වෙලා තියෙන්නේ කියලා. එතකොට හස්බන්ඩ්ට නිතරම ලිංගික ක්‍රියාවලිය වල යෙදෙන්නට අවශ්‍යතාවය තිබුණාට මෙයාට
එහෙම අවශ්‍යතාවයක් නැති නිසා මෙයා මොකද කරේ හස්බන්ඩ්ට අවශ්‍ය වෙන වෙලාවට මෙයා කඩේ යනවා සීනි ගේන්න නැත්තම් එයා යයි රෙදි හොදන්න නැත්තම් රෙදි ගිහිල්ලා වැලට දාන්න දැන් ප්‍රතිකාර කරා ප්‍රතිකාර කරලා ටිකක් කලක් යනකොට මාස 3ක් විතර ගියාම ආපහු දෙන්නම ආවා හස්බන්ඩුයි වයිෆුයි ඉතින් මං ඇහුවා වෙන වෙන උමනාවක් සඳහා වේ නමුත් අර ප්‍රතිකාරයේ රිසල්ට්ස් ගැන අහපුවාම ප්‍රතිඵල ගැන අහපුවාම යා හස්බන්ඩ් කියනවා මෙයා දැන් අවුරුදු 18 කෙල්ල වගේ ඇසිරෙන්නේ ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ කියන්නේ මෙයාට නැතුව ඉන්න බෑනේ වයිෆ් කිව්වා ඊටත් එහා කතාවක් භාර්යාව කිව්වා ඊට එහා කතාවක් මොකද්ද අනේ ડોක්ටර් ඉස්සර කාලේ මේක අවොයිඩ් කරන්න මේක වළක්වන්න මෙන්න මම කරපු දේවල් සීනි ගේන්න කඩේ යන එකයි ප්‍රතිහෝදන එකයි දැන් එහෙම නෙමෙයි එයාටත් ඕනේ මටත් ඕනේ අපි බලන් ඉන්නේ කොයි වෙලේද මේ විදිහට එකතු වෙන්නේ කියලා ඒක නිසා අපේ තිබුණු රණ්ඩු සරුවල් ඔක්කොම ජනෙලෙන් ගියා එළියට අසමගිකම් ඔක්කොම ගියා මුළු ගෙදරම දැන් සාමය නෙමෙයි ප්‍රීතිය පිරීලා අපේ විවාහ ජීවිතය දැන් ඉස්සර විවාහ ජීවිතේ නෙමෙයි දැන් බොහොම රස විඳින විවාහ ජීවිතයක් බවට පත් වෙලා තියෙනවා මේ ලිංගික කාර්ය නිසා විතරක් නෙවෙයි මානසිකව අපේ යුනියන් එකෙන් අපි එකතු වෙලා ඉන්න ආකාරයට අපිට ඒ තිබුණු ප්‍රශ්න නැතිවලා දැන් විවාහ ජීවිතය බොහොම දිව්‍ය ලෝකයක් බවට පත් වෙලා තියෙනවා ඒ වාගේ පැති තිබෙනවා ගොඩක් වෙලාර මම මේ ප්‍රශ්නට ආවේ ගොඩක් වෙලාවට දැන් අද ලංකාවේ අපචාර වැඩි වෙලා කියනවා එක දරුවන්ගේ අපචාරයෙන්න පුළුවන් රේපින් මේ දැන් මේ ඔක්කොම වැඩි වෙලා තියෙන අපි මේ පිළිබඳව කතිකාවක් යෙදෙන්නේ නැති හින්දා මේ ප්‍රශ්නය සමාජයේ සැඟවිලා හැබැයි මේ ප්‍රශ්නේ තියෙන නිසා ඔබ සිතනවාද මේ වගේ දේවල් මේ වගේ අවස්ථා يعني මේ මේවට ප්‍රතිකාර තියනවා කියලා ඒ දැනුම සමාජගත වුණොත් ඔය තියෙන ඔය අපි හිතුව අපචාර ළමා අපචාර නැත්නම් ලිංගික පිළිබඳව තියෙන වෙන වෙන දේවල් වලින් අපේ මම මෙහෙම කිව්වොත් අපේ තරුණ තරුණියන් වැඩිහිටියන් මිදිලා හරි මාර්ගයකට එයි කියලා ඔබ හිතනවද එවැනි කතිකාවක් ඇතිවිය යුතුය එසේ වීමෙන් කිසියම් මේ ওই ගැටලු වල ඔබ පවසපු ගැටලු වල තිබෙන ප්‍රවණතාවේ අඩුවීමක් ලැබෙන්නට ඕන අපි තර්කානුකූලව සිතුවොත් මොකද දැන් මේ ගැන කතා කරන්න නැත්නම් මේ පිළිබඳව ආරක්ෂාදායි විදිහට රිලීස් එකක් එහෙම නැත්නම් මේ තමුන්ගේ ඇති කාම ආශාව එහෙම නැත්නම් ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමට ක්‍රමයක් නැතිනම් පුද්ගලයන් මේ වාගේ අපරාධවලට පෙළඹෙන්නට පුළුවන් සමහර අවස්ථාවවල මේ වැනි අපරාධ සිදුවන්නේ කිසියම් මානසික රෝග නිසායි එවැනි මානසික රෝග තිබෙන විට ඒ වාගේ තත්ත්ව තිබෙන පුද්ගලයින්ට සමහර විට එය අඩු නොවන්නට පුළුවන්. ඉතින් ඒ වාගේ දේවල් නම් ඉතින් නීතියෙන් තමයි නීතිය මැදිහත් වෙලා තමයි ඒ වාගේ ඒවත් එක ඩීල් කරන්න වෙන්නේ. නමුත් කතිකාවක් නැති එක අවබෝධයක් නැති එක මේ දැනුම මේ වාගේ දේවල් තියනවාය කියන එක සමාජගත නොවීම මම දකින විදිහට ලොකු ප්‍රශ්නයක්. ඒ විතරකුත් නෙමෙයි. අපේ සංස්කෘතියේ අපේ සමාජයේ ටැබු එකක් තියෙනවනේ මේව ගැන කතා කරන්න. ඔව්. දැන් මේක කතා කරන්න දෙන්නේ නැහැ. දරුවන්ට දෙමාපියෝ මේව දරුවොත් එක්ක කතා කරන්නේ නැහැ. හැමෝම උත්සාහ කරන්නේ මේක හොරෙන් කරා ගන්නට. අහු වෙනවට බයයි. දැන් කාන්තාවක් එක්ක මිත්‍ර වෙලා එහෙම නැත්නම් ඒ දෙන්න ලිංගික ක්‍රියාවලිය වල හැසිරෙනවා කියන එක ඒක හවු අහු වුණොත් එහෙම මේ එයාගේ පවුලට කියමු ඒක ලොකු කැලැමිටි එකක් නේ මහා ප්‍රශ්නයක් නේක ඉතින් ඒක වැරදිනේ දැන් ඒ වායෙන් ඊට පස්සේ මේ මිනිස්සයා මොනවද කරන්නේ ඉතින් යම් ඒ වාගේ රහසිගත දේවල් වලට පෙළඹෙන්නට අනිවාර්යෙන් පුළුවන් නේ මේ පුද්ගලයා අනියන් සම්බන්ධතාවයල් ගොඩක් වෙලාවට ඇතිවන්නේ පෞල් ජීවිත තුළ ස්වාමි පුරුෂයා හා බිරිඳ අතර තියෙන පළවෙනියෙන්ම බිඳෙන්නේ ලිංගික සම්බන්ධතාවයේ බිඳුනමනේ අනියම් සම්බන්ධතාව ඇති වෙනවා කියන්නේ මේක ඇත්තක්ද? ඒක නම් මල්ටිෆැක්ටෝරියල්. මල්ටිෆැක්ටෝරියල් කියන්නේ ඒකට හේතු ගොඩක් තිබෙනවා. දැන් ලිංගික සම්බන්ධතාවයේ බිඳෙනවා කියන එකත්
ඒ සඳහා නොයෙකුත් හේතු තිබෙන්නට පුළුවන් නේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ පිරිමියෙකුට ප්‍රාණවත් වීමේ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ කාන්තාව අනියම් සම්බන්ධ කම් වලට පෙළඹෙන්නට පුළුවන් නේ ඔව් ඒ වගේම අපි කියමුකෝ කාන්තාව ලිංගිකව නෙමෙයි අපි කියමුකෝ මානසිකව හිංසා පීඩා කරනවා කියලා මේවා ඉතින් නිතර දෙවල් අපට අහන්න ලැබෙන දේවල් නේ එතකොට හිංසා පීඩා කරනකොට එම පුද්ගලයාට මේ හිංසා පීඩා මම ලබන්නේ අහවලාගෙන් එතකොට එයාට මගේ බීතියක් එහෙම නැත්නම් චකිතයක් එහෙම නැත්නම් මම යත් එක්ක ඉන්නකොට ආතතියක් ආතතිමය තත්ත්වයක් ඇති වෙනවා ඉතින් ඒ එතකොට ලිංගික ක්‍රියාවලිය කියන එක මේ මෙතන මේ ශිෂ්ණයෙන් විතරක් සිදු වෙන දෙයක් නෙමෙයිනේ ඉතින් ඒ පුද්ගලයාට සමහර විට අනියම් සම්බන්ධකම් වලට පෙළඹෙන්නට පුළුවන් ඉතින් බ්‍රෝඩ්ලි ගත්තොත් උත්තරේ තමයි ඒකට නම් හේතු ගොඩක් තිබෙනවා ඒක වෙනම මාතෘකාවක් කතා කළ යුතුයි ලංකාවේ පරීක්ෂණයක් කරලා තිබ්බා අවුරුදු 17 වෙද්දී හැම තරුණයෙක්ම තමාගේ පළවෙනි ලිංගික සම්බන්ධතාවයේ එක්ස්පීරියන්ස් එක අරන් කියලා මේක ඔබ දකින්නේ කොහොමද මේක එක්ස්පීරියන්ස් එකද නැත්නම් උන්ගේ හෝමෝන වැඩිවීම වැවෙන හින්දා එන වෙනසක්ද මොකද මොකද ලංකාවේ අද අපි කියන ටීනේජ් ප්‍රෙග්නන්සි තරුණ දරුවන්ගේ 18ට අඩු දරුවන්ගේ ගර්භණීභාවයත් ඉහළ වෙලා ඉතින් මේක ඇත්තටම මොකද්ද මේ හෝමෝන් වල ප්‍රශ්නයක්ද නැත්නම් අපි කතා නොකරන හින්දා නොදැනුවත්කම නිසා වෙන ප්‍රශ්නයක්ද ඔව් දැන් බයොලොජිකල් නීඩ්ස් කියන්නේ ඔව් දැන් ශරීරය වෙනස් වෙනවානේ වර්ධනය වෙනකොට ඔව් ඒ ලිංගික හෝමෝන ඒ අදාළ කාලයේදී ඒවා ඇති වෙනවා ඔව් ඒවා ඇති වෙනවා එතකොට ස්වභාවයටම අනුකූලව ඒ අවශ්‍යතාවයන් ඇති වෙනවා ඊට පස්සේ ඒ ලිංගික සංතරපනවල යෙදෙන්නට ඒ නිසා අවශ්‍යතාවයක් ඇති වෙනවා මේක මේ ස්වභාවයෙන් මනුස්ස ජාතිය මනුස්ස ප්‍රජාව මේ ඉදිරියට ගෙනියන්නට ඇති වෙලා තිබෙන ක්‍රමයක් නේ ඉතින් තමුන්ගේ પરම්පරාව ගෙන යාම කියන එක එනට දැන් අවුරුදු 18ට අඩු කියන්නේ අපි කියන්නේ තාම දරුවන් කියලානේ අවුරුදු 17 වෙද්දී ඔවුන් පළවෙනි ලිංගික සම්බන්ධතාවෙත් ඇති වී තිබෙනවා කියලා පරීක්ෂණ වලින් කියනවා ඔව් ඒක ඉතින් එහෙම දරුවන් කියලා කිව්වට ඒක ඒ ඩිවිෂන් එකේ ඒ බෙදීම මේ අපි කරගත් එකක් නේ ඔව් අපි කරගන්නා බෙදීම් වලට අනුව අපේ ශරීරය අපේ හෝමෝන ක්‍රියා කරන්නේ නැහනේ නීතිමය වශයෙන් එහෙම කියනවා ඇති දැන් කන්සෙන්ට් එකට ඒජ් එකක් තියෙනවනේ දැන් 18න් පස්සේ 18න් පස්සේ කැමැත්තට තමුන්ට කැමැත්තක් දීමට හැකියාව ලැබෙන වයස කියලා. ඉතින් ඒ වුණාට ඔయిత වැඩි බුද්ධිය පරිණත වෙච්ච කෙනෙක් 17 ඉන්න බැරිද? පුළුවන්. එහෙම පුළුවන් නේ. ආ නේද? ඉතින් ඔබ අහපු ප්‍රශ්නෙට මම හිතන්නේ කෙටි උත්තරේ තමයි ඒක බයොලොජිකල් සංසිද්ධියක්. එහෙම නැත්නම් ජෛව විද්‍යාත්මක සංසිද්ධියක්. නමුත් ඊම සංසිද්ධිය නිසා හෝමෝන නිසා මොනවද වෙනස් නොවෙන්නේ? ශරීරය වෙනස් වෙනවා විතරක් නෙමෙයිනේ. මානසික වෙනස් කම ඇති වෙනවා. දැන් අපි මේක මෙහෙම ආව දැන් ඔබ කිව්වා සමාජය තුළ ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් සමාජය තුළ තියෙන බය නිසාම මේක කතිකාවට යෙදෙන්නේ නැහැ. නමුත් මේක අවශ්‍යතාවයක් තියෙනවා. දැන් අපේ ගොඩක් නරඹන්නම් දැන් අපි ගොඩක් වෙලාවට කතා කරපුවම දැන් ලංකාවේ සෙක්ස් කියන වචනය ඇවිල්ලා හිතන්නේ නිකන් ලොකු වචනයක් කියලා. හැබැයි මේක ගොඩක් තේරුම් තියෙන වචනයක්. ඇත්තට ලංකාවේ සමාජය කොහොමද මේ ලිංගික लिंगिक अध्यापन विनस्वीयुते राइट अध्यापन पिलिबंध वितरा मे मम हिता एक संस्कृति मे अपे चिंतने मुलु रटेम विनसक अतिवर्णट ओन दैंग इस्कोले यूनिवर्सिटी के लिंगिक अध्यापन किसी स्थान अतिबिन्नट ओन बाहलती समाज रोग तीवगन दैनीम तिबिन्नट ओन दर अंटिबिन्न एक प्रश्न इसे नम ए पीली बांधव इसे अतुलत्म संधा ये अवश्य कर्क्यूलम वल्ट क्रम क्रमवेद्या तिबिन्नट ओन संधा नोकुत मध्य बाहिता कर जनरल सामान्य जनता में धनवाद कर टेलीविजन पुला रेडियो पुला इंटरनेट टेक पुला इथिंग दैंग समाजे
ගත සමාජගත මතය මේ පිළිබඳව කතා නොකර එහෙම නැත්නම් හැංගිලා කතා කරන්න එහෙම නැත්නම් කතා කරන්න තියෙන රිලක්ටන්ස් එක එහෙම නැත්නම් අකමැතිකම ඔව් අකමැතිකම ඒවා විසඳෙන්නට ඕනේ ඉතින් අපේ ගතානුගතිකව ඕවා ගැන කතා කිරීමට අපි බොහොම මැලි ඒ වගේම මේවා බොහොම රහසේ කරන දේවල් විදියට තමයි දා ඉඳලා සැලකුවේ එහෙම ඒ තත්වයන් ඉක්මනට වෙනස් නුනොත් කොයි කාලෙ වෙයිද මම දන්නේ නැහැ පුළුවන් කාලේ අපේ ජීවිත කාලය ඇතුළත ඒ සඳහා දායක විය යුතුයි අපි එහෙම නුනොත් ඒකෙන් විඳවන්නේ මේ අහිංසක දරුවෝ මා අන්තිමට මහන්න ඔබ ලබා දෙන්න පුළුවන් අවවාදය කුමක්ද මේක නරඹන අයට ගොඩක් අය හිතන්නේ මේක හැංගිලා බයට කියන්න නරකයි ලැජ්ජාව එහෙම කියලා නමුත් ඔබ දෙන අවවාදය මොකද්ද මොකද අපිට පුළුවන් අපේ තරුණ දරුවන්ව බේරගන්න වැරදි මාර්ගවල යනවා නම් නැත්තම් පෞල් ප්‍රශ්න විසඳගන්න ඒකින්ද ඔබ දෙන අවවාදය මොකද්ද මේ පිළිබඳව ඔව් දැන් ලිංගික ගැටලු පිළිබඳව ප්‍රතිකාර කරන්නට පුළුවන් ඒ සඳහා විශේෂඥ දැනුම තිබෙන වෛද්‍යවරු අඩු වුණාට මේ ලංකාවේ ඉන්නවා ඊට අමතරව අපි ගත්ත සමාජ රෝග වගේ දේවල් ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු මේ ලංකාවේ ඉන්නවා තව තව ලිංගික ප්‍රශ්න දැන් ඔබ ඉස්සෙල්ලා පැවසුවානේ අර දරුවන් ඔව් ඒ වාගේ දේවල් ඔබ දැක්කොත් එහෙම නැත්නම් ඔබගේ දන්න කෙනෙකුට තිබෙනවා නම් අපි එක්සිබිෂනිසම් කියමුකෝ දැන් ඔය කාන්තාවන්ගේ මේ මේ ඉන්න තැන් වලට ගිහිල්ලා මේ විවෘත මේක ශිෂ්ණයේ එහෙම ප්‍රදර්ශන කිරීම තමුන් දන්නවා නම් ඒවටත් විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා මේ එකම ෆීල්ඩ් එකේ නෙමෙයි හැබැයි මේ හැම දෙයකම ඉන්නවා වෛද්‍ය ඉන්නවා ඒක නිසා මැලිවන්නට එපා මේ පිළිබඳව කරුණා කරලා ඒ අදාළ උදව් අදාළ උපදෙස් ටික ලබාගෙන ජීවිතය තමුන්ගේ කෙලින් කරගත යුතුය. හරි. එහෙම කරන්න. ඇත්තටම බොහොමත් ස්තුති වෙනවා විශේෂඥ වෛද්‍ය කේල් වික්‍රමරත්නට. ඔබතුමා කිව්වා වගේ අර ගොඩක් වෙලාවට නොදැනුවත්කම තමයි ප්‍රධානම හේතුව. ඉතින් ඔහු කිව්වා වගේ මේවා සාමාන්‍ය ප්‍රශ්න. මේවා අපේ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න. හැබැයි මේ ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා. අපිට ලෙඩ රෝගයක් හැදුනම අපි දොස්තර කෙනෙක් හොයනවා වගේම මේ ලිංගිකත්වය පිළිබඳ අපි කියමු ලිංගික සම්බන්ධතා පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒක ඔබේ පෞරුෂත්වයේ ප්‍රශ්නයක්. එහෙනම් ඒටත් තියෙනවා විසඳුමක්. කින්ද බියවන්න එපා, ලැජ්ජ වෙන්න එපා. ඒ සඳහා යොමු වෙන්න. මොකද මේ සමාජය තුළ කතා කළ යුතු දෙයක් අද අපි කතා කළේ. ඔබට බොහොමත්ම ස්තුතියි. අයබෝ. අයබෝ.